එවන් අද පාඩමින් මම බලාපොරොත්තු වෙන්නේ හිරංගනා හෝඩියේ දෙවන සහ තුන්වන කොටස වන ගා සිට පෝ දක්වා කොටසත් ක්‍යා සිට ප්‍යෝ දක්වා කොටසත් ගැන කතා කරන්න. මේ ගා සිට පෝ දක්වා අක්ෂර 25ත් ක්‍යා සිට ප්‍යෝ දක්වා අක්ෂර 36ත් නිර්මාණය වෙන්නේ අපි මුලින් ඉගෙනගත්ත හිරංගනා හෝඩියේ ආ සිට ඳ දක්වා ඇති අක්ෂර භාවිතා කරගෙන. මේ ආ සිට ඳ දක්වා අක්ෂර හොඳින් පුහුණු වුණු ඔයාලට හිරංගනා හෝඩියේ දෙවන කොටස සහ තුන්වන කොටසේ අක්ෂර ඉගෙන ගන්න එක ඉතාමත් පහසුයි. මුලින්ම අපි බලමු හිරංගනා හෝඩියේ දෙවැනි කොටසේ අක්ෂර 25 නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. දෙවැනි කොටසේ අක්ෂර 25න් අක්ෂර 20ක්ම නිර්මාණය වෙන්නේ අපි මුලින් ඉගෙනගත්ත ආ සිට ඳ දක්වා කොටසේ ඇති අක්ෂර කිහිපයට තෙන් තෙන් යොදාගෙන. මේ තෙන් තෙන් කියලා කියන්නේ අදාළ අක්ෂරයට ඉහළින් ලියන කුඩා ඉරි කෑලි දෙකකට. අපි මුලින්ම බලමු දෙවන කොටසේ පළමු අක්ෂරය වන ගා අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. ගා අක්ෂරය ලියනකොට කා කියන අක්ෂරයට තෙන් තෙන් එහෙමත් නැත්නම් කුඩා ඉරි කෑලි දෙකක් අක්ෂරයට ඉහළින් ලියලා අපිට පුළුවන් ගා කියන අක්ෂරය ලියාගන්න. මේ විදිහට කා කී කු කේ කෝ කියන කා අක්ෂරයට අදාළ අක්ෂර පහට තෙන් තෙන් යෙදීමෙන් අපිට පුළුවන් ගා ගී ගු ගේ ගෝ කියන අක්ෂර ලියාගන්න. දැන් අපි අනිත් අක්ෂර ටිකත් එකින් එක බලමු ලියන විදිහ. ඊළඟට සා කියන අක්ෂරයට තෙන් තෙන් යෙදීමෙන් ජ අක්ෂරය නිර්මාණය වෙනවා. ඒ විදිහටම සා අක්ෂරයට අදාළ සා ශි සු සේ සෝ කියන අක්ෂරවලට තෙන් තෙන් යෙදීමෙන් ජ ජි ජු ජේ ජෝ කියන අක්ෂර ලියාගන්න පුළුවන්. දැන් අපේ දා අක්ෂරය බලමු. තා අක්ෂරයට තෙන් තෙන් යෙදීමෙන් අපිට පුළුවන් දා කියන අක්ෂරය ලියාගන්න. ඒ විදිහටම තා චි ස තේ ටෝ කියන අක්ෂරවලට තෙන් තෙන් යෙදීමෙන් දා ජි ජ දේ දෝ කියන අක්ෂර ලියාගන්න පුළුවන්. ඊළඟට බා අක්ෂරය බලමු. හා අක්ෂරයට තෙන් තෙන් යෙදීමෙන් බා අක්ෂරය නිර්මාණය වෙනවා. එලෙසම හා හි ෆු හේ හෝ කියන අක්ෂරවලට තෙන් තෙන් යෙදීමෙන් බා බි බු බේ බෝ කියන අක්ෂර ලියන්න පුළුවන්. දැන් අපි දෙවන කොටසේ අක්ෂර 20ක් ඉගෙන ගත්තා. ඊළඟට ඊළඟ අක්ෂර 5 අපි නිර්මාණය කරගන්නේ අදාළ අක්ෂරයට ඉහළින් තෙන් තෙන් වෙනුවට මරු තෙන් යොදාගෙන. මේ මරු තෙන් කියලා කියන්නේ ඒ ඒ අක්ෂරයට ඉහළින් ලියන කුඩා රවුමකට. හා කියන අක්ෂරයට මේ විදිහට මරුතෙන් යොදාගෙන අපිට පුළුවන් පා කියන අක්ෂරය ලියාගන්න. හා අක්ෂරයට තෙන් තෙන් යෙදුවොත් අපිට ලැබෙන්නේ බා කියන අක්ෂරය. තෙන් තෙන් වෙනුවට මරුතෙන් යෙදුවොත් අපිට පා අක්ෂරය ලැබෙනවා. ඉතින් මේ විදිහට හා අක්ෂරයට අදාළ හා හි ෆු හේ හෝ කියන අක්ෂර පහටම මරුතෙන් යොදාගත්තාම අපිට ප පි පු
පේ පෝ කියන අක්ෂර ලැබෙනවා. දැන් අපි හිරගනා හෝඩියේ දෙවන කොටස ඉගෙනගෙන අවසන්. අපි බලමු දැන් ඒ අක්ෂර ටික නැවත උච්චාරණය කරලා. දැන් ඔයාලට මේ පේන්නේ අපි ඉගෙනගත්ත හිරගනා හෝඩියේ දෙවන කොටස අක්ෂර 25. අපි මේ අක්ෂර උච්චාරණය කරලා බලමු. මුලින්ම තියෙනවා ක කි කු කේ කො කියන අක්ෂරවලට තෙන් තෙන් යොදාගෙන අපි හදාගත්ත ග ගි ගු ගේ ගො කියන අක්ෂර පහ. ඊළඟට ජ ජි ජු ජේ ජෝ. ද ජි ජු දේ දෝ. බ බි ගු බේ බෝ. ප පි පු පේ පෝ. මේ තමයි හිරගනා හෝඩියේ දෙවැනි කොටසේ අක්ෂර 25. ඊළඟට අපි මෙතෙක් ඉගෙනගත්ත අක්ෂර භාවිතා කරලා වචන කීපයක් ලියන්න බලමු. මුලින්ම බලමු අගේරු කියන වචනය ලියන විදිහ. අ ගේ රු කියන අක්ෂර තුන එකතු කරගෙන අගේරු කියලා ලියන්න පුළුවන්. අගේරු කියලා කියන්නේ දෙනවා කියන තේරුම. ඊළඟට ගො ගො ගොගෝ. ගොගෝ කියන්නේ පස්වරු කියන තේරුම. ඊළඟට කසේ කසේ. කසේ කියන්නේ සිංහලෙන් සුළඟ කියන වචනය. ඊළඟට දයිදොගොරෝ. දයිදොගොරෝ. දයිදොගොරු කියන්නේ සිංහලෙන් මුළු තැන්ගේ කියන තේරුම. ඊළඟට බලමු හකොබු. හකොබු. හකොබු කියලා කියන්නේ සිංහලෙන් ප්‍රවාහනය කරනවා කියන වචනය. ඊළඟට කබින්. කබින්. කබින් කියලා කියන්නේ මල් පෝච්චිය කියන වචනය. ඊළඟට ගොසෙන්. ගොසෙන්. ගොසෙන් කියලා කියන්නේ සිංහලෙන් පෙරවරු කියන තේරුම. ඊළඟට ගකුසෙයි. ගකුසෙ. ගකුසෙ කියලා කියන්නේ ශිෂ්‍යයා කියන තේරුම. අපි නැවතත් වචන උච්චාරණය කරලා බලමු. අගේරු. ගොගෝ. කාජේ. දයිදගුරෝ. හකොබු. කබින්. ගොජෙන්. ගකුසේ. ඊළඟට අපි බලමු හිරගනා හුඩියේ අවසාන කොටස වන තුන්වන කොටසේ අක්ෂර ලියන්නේ කොහොමද කියලා. මේ තුන්වන කොටසේ අක්ෂර ලියා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ පළමුවන කොටසේ සහ දෙවන කොටසේ තිබෙන ඊස්වරයට අදාළ අක්ෂර. බලන්න මේ වගුවේ පළමුවන කොටසේ අක්ෂර කිහිපයක් පෙන්වලා තියෙනවා. ඒ අතරින් ඊස් අක්ෂරයට අදාළ අක්ෂර රෝස පාටින් පෙන්වලා තියෙනවා. දෙවන කොටස නිර්මාණය කරගන්න අපි භාවිතා කරන්නේ මේ ඊස්වරයට අදාළ අක්ෂරයි. ඒ වගේම ඒ සඳහා අපි ය යු යෝ කියන අක්ෂර තුනත් යොදා ගන්නවා. මේ ඊස්වරයේ අක්ෂර අසලින්ම ය යු යෝ කියන අක්ෂර සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩාවට ලියාගෙන තමයි මේ අක්ෂර නිර්මාණය කරගන්නේ. බලන්න උදාහරණයක් විදිහට ඊස්වරයට අදාළ මුල්ම අක්ෂරය වන කි කියන අක්ෂරයට ය කියන අක්ෂරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩාවට ලියලා කි ය ක
කියන අක්ෂරය ලියලා තියෙනවා. මේ විදිහටම කි අක්ෂරය සමග යු කියන අක්ෂරය කුඩාවට ලියලා කියු කියන අක්ෂරය ලියලා තියෙනවා. ඊළඟට කි අක්ෂරය ළඟින් චීසයෝ එහෙමත් නැත්නම් යෝ කියන අක්ෂරය කුඩාවට එකතු වුනහම කියෝ කියන බැඳි අක්ෂරය නිර්මාණය වෙනවා. ඉතින් මේ විදිහට හිරංගනා හෝඩියේ පළමු වන සහ දෙවන කොටසේ ඇති සියලුම ඊස්වරයේ අක්ෂර සමග යා යු යෝ කියන අක්ෂර කුඩාවට ලිව්වහම තුන්වන කොටසේ අක්ෂර 36ම අපිට ලියා ගන්න පුළුවන්. දැන් අපි තුන්වන කොටසේ අක්ෂර සියල්ලම උච්චාරණය කරලා බලමු. මේ වගුවෙන් ඔයාලට පේනවා ඊස්වරේ අක්ෂර කි ශි චි නි හි මි රි ගි ජි ජි හි පි කියන අක්ෂර රෝස පාටින් දක්වලා තියෙනවා. ඒ වගේම ය යු යෝ කියන අක්ෂර කහ පාට තීරුවෙන් පෙන්වනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඊස්වරයේ අක්ෂරයක් සමග යා යු යෝ කියන අක්ෂර තුන කුඩාවට යොදාගෙන තමයි අපි තුන්වන කොටසේ මේ අක්ෂර බැඳි අක්ෂර නිර්මාණය කරගන්නේ. බලන්න කි කියන අක්ෂරය සමග ය කියන අක්ෂරය කුඩාවට ලියාගෙන අපි ක්‍ය කියන අක්ෂරය නිර්මාණය කරගත්තා. ඒ වගේම කි කියන අක්ෂරයත් සමග යු කියන අක්ෂරය කුඩාවට ලියාගත්තාම ක්‍ය කියන අක්ෂරයත් කි අක්ෂරය සමග යෝ අක්ෂරය කුඩාවට ලියාගෙන ක්‍යෝ කියන අක්ෂරයත් නිර්මාණය කරගත්තා. ඒ විදිහටම අපි අනිකුත් අක්ෂරත් එකිනෙක උච්චාරණය කරලා බලමු. ශී අක්ෂරයෙන් හැදෙනවා ශ ශු ෂෝ. චි අක්ෂරයෙන් ච චු චෝ. නී අක්ෂරයෙන් ඤ ඤු ඤෝ. හි අක්ෂරයෙන් හ හිව් හෝ. මි අක්ෂරයෙන් ම්‍ය ම්‍යු ම්‍යෝ. රි අක්ෂරයෙන් ර්‍ය රිව් රියෝ. ගි අක්ෂරයෙන් ග්‍ය ග්‍යු ග්‍යෝ. ජීවලින් ජ්‍ය ජ්‍යු ජ්‍යෝ. ජීවලින් ජ්‍ය ජ්‍යු ජ්‍යෝ. හි අක්ෂරයත් සමග හ හිව් හියෝ. අවසාන වශයෙන් P අක්ෂරයත් සමග ප්‍යා පියු ප්‍යෝ. මේ අක්ෂර ඔයාලා නැවතත් ලියලා උච්චාරණය කරලා හොඳින් පුහුණු වෙන්න. දැන් අපි හිරංගනා හුඩියේ සියලුම අක්ෂර ඉගෙනගෙන අවසන්. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා වගේ පළවෙනි කොටසේ අක්ෂර 46 හොඳින් පුහුණු වුණාම ඉතාමත් පහසුවෙන් දෙවැනි කොටසේ සහ තුන්වැනි කොටසේ අක්ෂර ලියාගන්න පුළුවන්. ඒ නිසා නැවත නැවතත් මේ අක්ෂර ලියලා එවැගේම වචන ලියලා හොඳින් පුහුණු වෙන්න. අදට මම මෙම පාඩම අවසන් කරනවා. නැවතත් ජපනිස් ලෙසන් නම්බර් 4 තුලින් ළඟදීම හමුවෙමු. මතයි මෂෝ.